දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඔබ බුදුන් සරණ ගිය ධර්මයේ සරණ ගිය ශ්‍රාවක සංඝයා සරණ ගිය තෙරුවන් සරණ ගිය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් ශ්‍රාවකයන්ගේ කෙනෙක් වෙන්න පුළුවන් මේ සිව්වණක් ශ්‍රාවකයන්ගෙන් යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයට පහදිනවා නම් ඇත්තටම ඇයි පහදින්නේ ඇයි අපි බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ඇයි අපි බුද්ධ ශාසනයට මේ තරම් ආස කරන්නේ මෙන්න මේ කාරණේ ගැන මේ බුද්ධ ශාසනයේ සඳහන් වෙන බොහෝම ලස්සන දේශනාවක් අද අපි මේ ධර්මානුශාසනාවේදී විශේෂයෙන්ම ඔබට සිහිපත් කරලා දෙනවා. ඒ තමයි පහාරාද කියන සූත්‍රය. මතක තියාගන්න පහාරාද කියන්නේ දෙව්ලොව හිටපු අසුර දෙවි කෙනෙක්. ඒ දිව්‍ය පිරිසේ නායකයා පහාරාද. ඔබ අහලා ඇති සුරාසුර යුද්ධ ගැන. තවතිසා දිව්‍ය ලෝකේ මේ දෙවිවරු අතර සුර දෙවියන්ගේ නායකය තමයි සක්‍ර දෙවියෝ. බොහෝ සක්‍ර දෙවිය සෝවාන් වෙච්ච කෙනෙක් සම්මාදිට්ඨික දෙවිවරු කර්ම කර්මඵල විශ්වාස කරන පිම්පව් විශ්වාස කරන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩන බොහෝ සම්මාදිට්ඨික දෙවිවරු මේ සක්‍ර දෙවියන්ට පක්ෂපාතීව ඒ කණ්ඩායමේ සුර පිරිස ඉන්නවා. ඊළඟට ඒ දිව්‍ය ලෝකෙම ඉන්නවා ගැටුමට බරයි. යම් මිත්‍යා දෘෂ්ටික මතවාද පිරිච්ච ගැටුමට බර දේවතා කොටසක්. ඒ අයට කියන අසුර. ඒ අසුර නායකයෝ දෙන්නෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි පහාරාද. ඊළඟ කෙනා තමයි වේපචිත්ති කියන මේ අසුරේන්ද්‍ර. සාමාන්‍ය කෙනෙකුට මේ කාරණය විස්තර කරනකොට ඔබට හිතෙන්න පුළුවන් ඉතින් දෙවියන් අතර ගැටුමට බර එවැනි පිම්පව් ගැන ලොකු විශ්වාසයක් නැති අය කොහොමද දිව්‍ය ලෝක ඉපදුනේ කියලා. මතක තියාගන්න මිත්‍යා දෘෂ්ටික වුණා. බොහෝ පිරිසක් මනුස්ස ලෝකෙ තුල දැන් ඔබ බලන්න බෞද්ධයෝ විතරද මේ ගුණධර්ම පුරන්නේ දන් දෙන්නේ කියලා. ලෝකෙ බොහෝ රටවල මිනිස්සු අනුන්ට උදව් උපකාර කරන අය නොයෙක් අපි දන්නවා ඔවුන් සමාජ සේවා සංවිධාන පිහිටවාගෙන නොයෙක් චැරිටි සර්විස් සකස් කරගෙන ඔවුන් සමාජයට වැඩිහිටියන්ට උදව් කරනවා ලෝකෙ කොහේ හරි ගම් වතුරක් විපතක් වුණහම මිනිස්සුන්ට උදව් කරනවා අද ලෝකෙ ඉන්න ඉහළම ධනවත්ම පුද්ගලයන් අතර ගත්තා ඔවුන් තමන්ගේ ආදායමෙන් කොටසක් වෙන් කරලා වකුගඩු රෝගීන් වෙනුවෙන් ඊළඟට නොයෙක් අප්‍රිකා වගේ නොයෙක් රටවල දුක් විඳින අසරණ මන්දපෝෂණයෙන් ඉන්න දරුවන් වෙනුවෙන් ඊළඟට නොයෙක් සැත්කම් වෙනුවෙන් එහෙම උදව් කරන බොහෝ පිරිසක් ලෝකෙ ඉන්නවා එතකොට සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් ඔය වගේ මිනිස්සු බොහෝ විට පින් දහම් කරනවා ඔවුන්ට ධර්ම අවබෝධ නිවන් අවබෝධ කර ගැනීම ගැන දැනුමක් නැහැ හැබැයි ඔවුන් අනුකම්පාව කරුණාව මෛත්‍රිය මනුස්ස ගුණ ධර්ම තුල මිනිසුන්ට උදව් කරනවා දන් දෙනවා අනුන්ට පිහිට වෙනවා කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ගුණ ධර්ම රැකගෙන ජීවත් වෙනවා ඒවා පින්කම් එවැනි පින් බලවත් වෙලා සුගති යනවා බොහෝ පිරිසක් එතකොට අපි කතා කරේ දිව්‍ය ලෝකේ ඉන්නව සුර අසුර දේවතාවුරු මේ අයගෙන් අසුර පිරිසේ නායකයෙක් තමයි පහාරාද කියන කෙනා දවසක් අපේ බුදුරජාණන් වහන්සේ බොහොම විවේකයෙන් උන්වහන්සේ භාවනා කරමින් හුදකලා වැඩ සිටියා. ඔය වෙලාවේ පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා වන්දනා කරලා එකත් පසකින් ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නය අහනවා. ඒ තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ තරම් ශාසනයට ආස කරන්න මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ඇයි කියලා ඇහුවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් පහාරාද ප්‍රශ්නයක් අහන්නේ ස්වාමීනි මේ බුද්ධ ශාසනය තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා
ඒකනි ගිහි පැවිදි තිරුවන් සරණ ගිය සීලාදී ගුණධර්ම වඩන ගිහි පැවිදි මේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ මොකද කියලා අහන. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ එක එල්ලේම පිළිතුරු දුන්නේ නැහැ. බුදුර කෙනෙක් අහන ප්‍රශ්නවලට පිළිතුරු සපේන බොහොම ලස්සන ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් බුදු කෙනෙකුට ප්‍රශ්න අහන කෙනාගේ නුවණ, ඔහුට වැටහෙන ස්වභාවය, ඔහුගේ ඉන්ද්‍රිය ධර්ම මේකට දෙන පිළිතුරු ඔහුට අවබෝධයට උපකාර වෙනවද? මේ සියල්ල බුදු කෙනෙක් ඒ ප්‍රශ්න අහන කෙනා තුලින්ම වටහා ගන්නවා. සමහර කෙනෙක් ප්‍රශ්න අහනවා, ඒ කෙනාට එක එල්ලේම පිළිතුරු දුන්නොත් ඔහුට ධර්මාවබෝධය පිණිස ඒක උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ නිවනට අදාළ ධර්මාවබෝධයට අදාළ එවැනි ප්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරු සපයනවා. ඒකට ධර්මයේ කියනවා ඒකාංශ ව්‍යාකරණේ පඤ්ඤා කියලා. සමහර අය ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට එක එල්ලේ පිළිතුරු නොදී ඒ ප්‍රශ්නේ කොටසෙන් කොටස බෙදනවා. බෙදලා කොටස කොටස විස්තර කර කර දහම් දෙසනවා. ඒකට කියනවා විභජ්‍ය ව්‍යාකරණේ පඤ්ඤා. කොටස් වශයෙන් බෙදමින් විස්තර කරමින් දහම් දෙසනවා. ඊළඟට සමහර අය ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ පෙරලා ඒ අයගෙන් ප්‍රශ්න අහනවා. දැන් අපි හිතමු කවුරුහරි අහනවා, සාමීනි මෙන්න මේක කොහොමද? එතකොට එයාගෙන් පෙරලා අහනවා, හරි මං ඒකට උත්තරේ දෙන්න කලින් ඔබ කියන්නකෝ එහෙනම් මෙන්න මේ විදිහට, ඔබ මෙහෙම කොහොමද? අන්න ඒ වගේ එයාගෙන් අහනවා. එතකොට එයා තුලින්ම එයා අහපු ප්‍රශ්නෙට උත්තරේ එයා තුලින්ම මතුවෙලත් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙත් ඔය වගේම ක්‍රමවේදයක් තියෙනවා. ඒකට කියනවා පටිපුච්ච ව්‍යාකරණීය පඤ්ඤා කියලා. දැන් පහාරාද බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පහාරාදකෙන් පෙරලා ප්‍රශ්නයක් අහනවා. පහාරාද, ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කලින් ඔබ මට මේකට උත්තර දෙන්න කියලා. අසුරයන් වන ඔබ දෙව්ලොව ඉඳන් මහා සාගරයට සිත් තලවාගෙන වාසය කරන්නේ ඇයි? මහ මුහුදට මේ තරම් ඇලුම් කරන්නේ ඇයි? මෙච්චර මහා සාගරයට ආස කරන හේතු මොනවද කියලා ඔබ ඉස්සෙල්ලා ඒක කියන්න කියලා. ඔන්න අපිට තව කාරණයක්. ඒ තමයි දෙව්ලොව ඉන්න අසුරයන් මහ මුහුදට ඇලුම් කරනවා. මහා සාගරයට ආස කරනවා. සාගරයේ තුල සිත් තලවාගෙන වාසය කරනවා. අන්න ඒකට හේතු කීපයක් තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ අහන්නේ ඔබ ඉස්සෙල්ලා ඒක කියන්න. ඔන්න පහාරාද පිළිවෙලින් කියාගෙන යන ස්වාමීනි, එහෙමනම් ඔන්න මං තථාගතයන් වහන්සේගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. අසුරයන් වන අපි මහා සාගරයට ආස කරන පළවෙනිම දේ තමයි මහා සාගරයේ පිළිවෙලින් ගැඹුර කරා යන නිසා මහා සාගරයට අපි ආසයි කියන්නේ. ඔබ එකින් එක මතක තියාගන්න. මහා සාගරයේ පිළිවෙලින් ගැඹුරට යනවා. දැන් බලන්න ඇත්තද බොරුද කියලා. ඔබ ළිඳවල් දැකලා ඇතිනේ. එතකොට වෙරළට ගිහිල්ලා පහළ බලනකොට අර නිකන් ළිඳක් වගේ අගාධයක්ද තියෙන්නේ? මොහොත කියන්නේ එහෙම තැනක් නෙමෙයි. ක්‍රමානුකූල ටික 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 ගැඹුරට යන. ඒ මහා සාගරය තුළ මේ ලක්ෂණේ කොහෙන් බැලුවත් හැම තැනකම පිහිටලා තියෙනවා. ටික 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 ක්‍රමානුකූලව ගැඹුර කරා යන තැන මහා සාගරය කියන්නේ. අන්නේ ලක්ෂණේ මහා සාගරයේ තියෙන නිසා අසුරයන් ආසයි කියන එක කියන්නේ ඔවුන් ඇලුම් කරන කාරණා. ඔන්න පළවෙනි එක තමයි ක්‍රමානුකූලව ටික 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 ගැඹුර කරා යනවා මහා සාගරේ. ඒ නිසා අසුරයන් ආසයි. දෙවෙනියට කියනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ, මහා සාගරය කියන්නේ විරල සීමා කරගත්ත දෙයක්. ලෝකෙ කොහෙන් ගත්තත් සාගරයේ සීමාව තමයි විරල. මහ මුහුද විරල ඉක්මවන්නේ. ඒ නිසා අපි මහා සාගරයට ආසයි කියන්නේ. ඒකේ තේරුම තමයි ලෝකෙ කොහෙන්ගත් සමහර ලාවට මුහුදු කාදනේ වෙලා මුහුද යම් කිසි ප්‍රමාණයකට ඉස්සරට වඩා යම් ප්‍රමාණයකට ගොඩබිම පැත්තට ඇවිල්ලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ කොහෙන් ආවත් වෙරළක් තියෙනවා. මහා සාගරයේ සීමාව තමයි වෙරළ. ඔබ බලන්න ලෝකෙ හැම තැනකම ගියාම වෙරළ තීරයක් තියෙනවා. ඒ වෙරළ තීරේ තමයි සාගරයේ සීමාව පටන් ගන්න. අන්නේ නිසා මහා සාගරයට ආසයි. දැන් මේ අසුරයන් දකින දේවල්ලේ මහා මුහුද පිළිවෙලින් ගැඹුර කරා යන නිසා අපි මහා සාගරයට ආසයි. මහා සාගරයේ වෙරළ
සීමාකරගෙන පවතින නිසා මහා සාගරයට අපි ආසයි. තුන්වෙනි කාරණේ කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මහා මොහොද කියන්නේ මලකුණු රඳින් නැති තැන. මහා සාගරයේ මලකුණු ගොඩ ගහන. ඒ නිසා අපි මහා සාගරයට ඇලුම් කරනවා ආස කරනවා කි. දැන් බලන්න ඒ කාරණේ. ඔබ දැකලා ඇති සමහරු මොහොදේ ඔය රැල්ල පාගන්න ගිහලා මොහොදේ ගහගෙන යන අය ඉන්නවා. සමහරට බෝට්ටුවක් පෙරලිලා මැරෙන්න පුළුවන් නැවක් ගිලිලා. සමහරට කවුරු හරි අපේ හිතම හතුරෙක් කෙනෙක් අරගෙන ගිහිල්ලා බෝට්ටුවකින් හරි ගෙනිහිල්ලා මරලා මොහොදට දාලාව කියලා හිතන් තල්ලු කරලා. එයාගේ මලකුණ දවසක් දෙකක් තුනක් ගියත් දවස් දෙක තුනකට පස්සේ හරි කොහි හරි වෙරළකට ගොඩ ගහනවා. මහා සාගරයේ මලකුණු රඳින්නේ. මලකුණ මහා සාගරෙන් ගොඩට ගහන. ඒක මොහොතේ තියෙන ආශ්චර්යමත් කාරණයක්. ස්වාමිනී ඒ නිසා මහා සාගරයට අපි ආසයි කිය. ඊළඟට කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ මහා සාගර ජලය කොහෙන් ගත්තත් එකම රසයයි. ඒ නිසා අපි සාගරයට ආසයි. දැන් බලන්න ලංකාවේ කොයි කෙළවරක ලෝක සිතියම ගත්තොත් ලංකාව මහා විශාල රටක් නෙවෙයිනේ. අපි ගමනික ලංකාවේ කොයි කෙළවරක මුහුදු වතුර ටිකක් අරගෙන දිව ගාලා බැලුවත් ලවණ රසයයි. ඔබ ලෝකේ තව කොහේ රටකට ගිය වෙලාවක වෙනත් රටකට ගියා මුහුදක් අයිනට ගියා මුහුදු වතුර ටිකක් අරන් බලන මේ මොන වගේ ඒත් අර රසමයි. උත්තරද්‍රවේ දක්ෂිණද්‍රවේ පැත්තෙන් ගත්තත් ලෝකේ කොයි රටක කොයි කෙළවරෙන් ගත්තත් සාගර ජලය එකම රසයයි. ලවණ රසයෙන් යුක්තයි. ඒ නිසා අපි මහා සාගරයට ආසයි කියලා. ඔන්න දැන් කාරණා කීපය. ඊළඟට මේ පහරාද කියන සාමිනි භාග්‍යතුන් වහන්සේ ඔය විතරක් නෙමෙයි. මේ සාගරයට නොයේ ගංගා එනවා. ගංගා, යමුනා, අචිරවතී, සරබූ, මහි විශාල ගංගාවල්. ඒ කාලේ දඹදිව තිබ්බ පංච මහා ගංගා. ගංගා, යමුනා, අචිරවතී, සරබූ, මහි කියන මේ විශාල ගංගා ඇවිල්ලා මහා සාගරයට වැටෙනවා. හැබැයි ඒව වැටෙන්නේ එන්නේ එක එක නම් වලින්. මිනිස්සු කියනවා මේ යන්නේ ගංගා නම් ගඟ, මේ යන්නේ සරබූ කියන ගඟ, ඔය යන්නේ මහි කියන ගඟ. දැන් අපි ලංකාවේ ගන්න මහවැලි, කැලණි, කළු වලවේ ඔය ගංගා. කක් මිනිස්සු කියන ඔය යන්නේ කැලණි ගඟ, ඔය යන්නේ මහවැලි ගඟ. දැන් මේවා මුහුදට වැටුණාට පස්සේ මුහුදේ තැන් තැන් වල වෙන වෙනම තියෙනවද? ආ මේ තියෙන්නේ කැලණි ගඟේ වතුර, මේ තියෙන්නේ මහවැලි ගඟේ වතුර, මේ තියෙන ගංගා නම් ගඟ, මේ හරිය තියෙන මහා සාගරය තුල වෙන් වෙන්න නෑ කියෝ. ඒ ඔක්කොම වැටුණාට පස්සේ අර ලවණ රසයෙන් යුක්ත පොදු සාගර ජලයේ බවටම පත් වෙනවා. මොන නමකින් මොන ගම්මාන වලින් කොහෙන් ආවත් මුහුදට වැටෙනවා සමගම පැරණි නංගොත් අතහැරලා සාගර ජලයේ බවට පත් වෙනවා. ඒ නිසා අපි මහා සාගරයට ආසයි කියන. ඊළඟ එක තමයි පහරාද කියන සාමීනී භාග්‍යතුන් වහන්සේ කොච්චර වැස්සත් මොන තරම් ගංගා ගලාගෙන ආවත් මහා වැසි ඇදහැලෙනවා, විශාල ගංගා ගලනවා. දැන් බලන්න ගංගාවල් හැම වෙලාවෙම මේ වතුර මහා විශාල ජල කඳවල් යන්නේ මහා මුහුදට සාගරයට. ලෝකෙ පුරාම හැම තැනකින්ම ජලය ගලාගෙන මහා සාගරයට යනවා. ඒ කොච්චර ගංගා ගලාගෙන ගියත් කොච්චර වැස්සත් සාගර ජලයේ අඩු බවක් වැඩි බවක් පේන්නේ නැහැ කියෝ. ඒ කියන්නේ දැන් අපිට ඔබ නිකන් හිතන්න ඔබට හිතෙනවද වහින දවසට අද නම් වහිනවා වහිනවා මුහුද උතුරයි දන්නේ නැහැ කියලා. එහෙම හිතෙන්නේ නැහැ. වැස්ස කියලා මුහුද උතුරන්නේ නැහැ. හැබැයි ඇලක්, ගංගාවක්, කානුවක් උතුරලා යන්න පුළුවන්. හැබැයි මහා සාගර ජලයේ කොච්චර වතුරාවක් උතුරන්නේ අඩු බවක් වැඩි බවක් පේන්නේ නැහැ. ඒ නිසා ස්වාමිනී අපි මහා සාගරයට ආසයි කියෝ. දැන් ඔය කියන්නේ පහාරා දරාසුර නායක. දැන් කාරණා ගොඩක්. තව කරුණක් කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. මේ මහ මුහුද තුල වටිනා වස්තුව තියෙනවා. මුතු, මැණික්, සක්, ශිලා, වෙරළු, මිණි ඒ කාලේ තිබ වටිනාම වස්තුව. මුහුදේ තියෙන වටිනා මුතු, මැණික් වර්ග, වෙරළු මිණි කියන මාණික්ය. එතකොට මේ වගේ වටිනා මැණික් වර්ග තියෙන මහා සාගරය කියන්නේ සම්පත් සාගරය. ඒවා මිනිස්සුන්ට වඩා දිව්‍ය ලෝකේ ඉන්න අසුර දෙවියන් දෙව්ලොව ඉඳන් මුහුද දිහා බලනකොට ඔවුන්ට පේනවා මුහුදු පතුලේ තියෙන වටිනා වස්තුව.
ඒ නිසා ඔවුන් මහා සාගරයට ආස කරනවා, ඇලුම් කරනවා කිය, සාගරයට සිත් තලවාගෙන වාසය කරනව. ඊළඟ කාරණය අවසාන අටවෙනි කාරණය, පහරාද කියන සාමීනී භාග්‍යතුන් වහන්ස මහා සාගරය කියන්නේ අද්භූත ගුහාවක් කියවා. මේ මහා සාගරය තුළ විශාල ශරීර ඇති අමනුස්සයන් ඉන්නවා. ඔන්න අපි නොදන්න දෙයක්. අපි දකින්නේ මාළුව, විශාල මාළුව, කෙනෙක් හිතයි ලොකුම මාළුව තල් මහා විශාලයි, මෙච්චර විශාල සත්තු මහ මුහුදේ ඉන්නවා. ඒ අපි දකින්නේ ගොරෝසු ශරීර තියෙන මේ මාළු වර්ග. හැබැයි බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මයේ සඳහන් වෙනවා පහරාද කියන සාමිනී භාග්‍යතුන් වහන්සේ සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා. ඔවුන්ගේ ශරීර ප්‍රමාණ යොදුන් 100ක් කිනෝ, යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. එතකොට නිකන් ප්‍රමාණ හිතාගන්නකො කොච්චර විශාල අමනුෂ්‍යයෝ මොහොතේ ඉන්නවද කියලා. සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 200, 300, 400 තරම් විශාලයි කියනවා. එවැනි මහ විශාල අද්භූත ශරීර ඇති අමනුෂ්‍යයෝ මහා සාගරය තුළ ජීවත් වෙන, ඔවුන් එහා මෙහා යනවා වතුර ඇතුලේ මුහුදේ, අපිට පේන්නේ නැහැ ඒවා. එතකොට අන්නේ නංගවල ඔන්න බලන්න ඔබට තේරුම් ගන්න පුළුවන්, තිමි තිමංගර තිමිර පින්ඩල නාග, අන්න නාග ලෝකේ ඔබ අහලා ඇති නාග ලෝකේ. ඒ නාග කියන්නේ මේ අපි දකින මේ සාමාන්‍ය තිරිසංගත සර්ප කොටස නෙමෙයි, නාග ලෝකයට අයිති නාගයෝ මහා සාගරය තුළ ඉන්න. ඊළඟට අසුර, ඒ කියන්නේ අපාය කොටස, නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය, සතර අපායෙන් එකක්. මේ අසුර කියන අමනුස්ස කොටස අපායගතව ඉන්න කොටස, මහා මොහොතේ උපදීන අමනුස්ස කොටස. එතකොට මෙන්න මේ අද්භූත ශරීර ඇති මේ සත්වයන්ගේ ස්වභාවය දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය අසුරයන් දකිනවා. දැකලා මහා සාගරයට සිත් තලවාගෙන උන් ආසය කරන මේක මහා පුදුම තැනක් නේ කියලා. ඔන්න ඔය කරුණුවට පහරාද බුදුරජාණන් වහන්සේට කියනවා. කියලා කිව්වා ස්වාමීනි එහෙමනම් ඔන්න අපි මහා සාගරයට අසුරයන් හැටියට අපි ආස කරන ඇලුම් කරන කරුණුවට ඔන්න ඔබ වහන්සේ ඉදිරියේ කිව්වා. දැන්වත් කියන්න කිව්වා ඔබ වහන්සේ, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වන මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ තරම් බුද්ධ ශාසනයට ආස කරන්නේ ඇයි? මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ඇයි? මෙච්චර බුද්ධ ශාසනයට ආසාවෙන් සිත් තලවාගෙන මේ ධර්ම මාර්ගය වඩන්නේ ඇයි කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දැන්වත් කියන්න කිව්වා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන ආශ්චර්යමත් ස්වභාවය බලන්න. අර පහරාද කියපු කරුණුම බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයට ගලපලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව, ඒ කියන්නේ ඔබත් අයිති, පැවිද්දෙක් නම් ඔබත් අයිති, ගිහියෙක් නම් ඒත් ඔබ අයිති, එක්ක භික්ෂුවක්, එක්ක භික්ෂුණියක්, එක්ක ගිහි උපාසකෙක්, එක්ක ගිහි උපාසිකාවක්, ඔය අය තමයි බුද්ධ ශාසනයේ ඉන්න සිව්වනක් ශ්‍රාවකයෝ. එතකොට ඒ අය බුද්ධ ශාසනයට ආස කරන ඇලුම් කරන හේතුව ඔන්න පළවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආස කරන පළවෙනි කාරණය මහා සාගරයේ පිළිවලින් ගැඹුර කරා යන නිසා ඔබ ආසයි කියලා අසුරයන් ඇලුම් කරනවා. පහරාද මගේ බුද්ධ ශාසනයත් පිළිවලින්ම ගැඹුර කරා යන දෙයක්, මහා සාගරේ වගේමයි. ඒ නිසා මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආසයි, ඇලුම් කරනවා. මේ බුද්ධ ශාසනය කියන්නේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා කියන පිළිවලි. මේ පටන් ගන්නකොටම රහත් වෙනව නෙමෙයි, සමහරු හිතන් ඉන්නවා බණක් අහපු ගමන් රහත් වෙයි කියලා. කාලය දැන් බුද්ධ ශාසනයේ කෙටියෙන් අහලා රහත් වෙච්ච අය ඉන්නවා. හැබැයි ඒ අයගේ ජීවිත කතාව බලපුවහම කල්ප ගණන් සසරි ගුණ පුරපු අය. ඒ නිසා පටන් ගන්නකොටම රහත් වෙනව නෙමෙයි. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. ඉස්සල්ලා කර්ම කර්මඵල විශ්වාසයෙන් ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන තිසරණ සරණ යනවා, තෙරුවන් සරණ පිහිටනවා. ඊට පස්සේ ආගේ අරමුණ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය, චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. එයා ඒ වෙනුවෙන් ධර්ම මාර්ගය වඩනවා, සද්ධානුසාරී ධම්මානුසාරී වෙනවා, අන්න ටිකක් ගැඹුරට යනවා. ඊට පස්සේ තමයි යා සෝවාන් වෙන්නේ, තව ටිකක් ගැඹුරට යනවා. සකදාගාමී මාර්ගය වඩනවා, සකදාගාමී ඵලයට පත් වෙනවා, තවත් ගැඹුරට යනවා. අනාගාමී මාර්ගයේ වටලා අනාගාමී ඵලයට පත් වෙනවා, තවත් ගැඹුරට යනවා.
අරහත් මාර්ගය වරලා රහත් වෙනවා අන්න ගැඹුරටම යනවා. මේ බුද්ධ ශාසනය කියන්නේ පිළිවෙලින් ගැඹුර කරා යන වැඩපිළිවෙලක්. හරියට මහා සාගරී ගැඹුරට යනවා වගේ. අන්නේ නිසා පහරාද මගේ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඇලුම් කරනවා ආස කරනවා කියලා බුදුරජාන් වහන්සේ වදාළා. දැන් මේ බණහන ගමන් ඔබත් හිතන්න. දැන් මමත් බෞද්ධෙක් නම් මමත් බුද්ධ ශාසනයට පැහැදුනා නම් ඇත්තටම මම පැහැදුනේ මේවා දැනගෙනද? මම මේ බුද්ධ ශාසනයේ තියෙන ක්‍රමානුකූල වැඩපිළිවෙල වටහාගෙන ශාසනයට පැහැදුනාද කියලා ඔබම හිතන්න. දෙවනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආස කරනවා මහා සාගරයේ වෙරළ ඉක්මවන්නේ ලෝකෙ කොහෙන් ගත්තත් සීමාව තමයි වෙරළ. ඒ නිසා අසුරයන් මහා සාගරයට ආසයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි. මගේ බුද්ධ ශාසනයත් වෙරළ ඉක්මවන්නේ නැහැ කියලා. මේ බුද්ධ ශාසනයේ වෙරළ තමයි සීලය. සීලය සීමා කරගත් ශාසනයක්. සිල්වතුන්ටම ප්‍රතිඵල ලබන්න පුළුවන් ශාසනයක් මේක. මේ බුද්ධ ශාසනයේ සිල්වතුන්ගේ ශාසනය. ඒක හරියට වෙරළ වගේ. වෙරළ තමයි සීමාව. මහා සාගරය. ඒ වගේ තමයි ශාසනයේ සීමාව තමයි වෙරළ. සිල්වත්කම. සීලේක පිහිට ගන්න බැයි නම් ශාසනයේ උතුම් මිනිස් ගුණ ධර්ම කිසිවක් ලබන්න බෑ. ඒ කියන්නේ වෙරළ ඉක්මවාගෙන තමයි සාගරයට යන්න තියෙන්නේ. වෙරළට එන්න බැරි කෙනාට මුහුද පා ගන්න පුළුවන්කමක් නැහැ නේ. ගෙදර ඉඳන් කන්දක් උඩ ඉඳ. එතකොට ඒ වගේ සීලේක පිහිටපු කෙනාම තමයි සද්ධානුසාරී වෙන්නේ. ධම්මානුසාරී වෙන්නේ. සෝවාන් වෙන්නේ. සකදාගාමී වෙන්නේ. අනාගාමී වෙන්නේ. රහත් වෙන්නේ. සමාධියක් ප්‍රඥාවක් ලබන්නේ සීල සමාධි ප්‍රඥාවසින් වැඩෙන මාර්ගයක්. බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරේ වගේ නම් මේ ශාසනයේ තියෙන උතුම් මිනිස් ගුණ ධර්ම සියල්ල ලැබෙන්නේ සිල්වතාටමයි කියව. අන්නේ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මගේ බුද්ධ ශාසනයට බොහෝම ඇලුම් කරනවා ආස කරනවා කියලා බුදුරජාන් වහන්සේ වදාළා. ඔන්න ඔබ පහදින්න ඕන දෙයක්. බුද්ධ ශාසනය කියන්නේ සිල්වතුන්ගේම ශාසනය. කෙනෙක් සිවුරක් පොරවගෙන ඉන්න පුළුවන් සීලයක් නැතුව. හැබැයි යා ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. ගිහියෙක් ඉන්න පුළුවන්. සීල් රෙදි පොරවගෙන බොරුවට පන්සිල් ගන්නවා. හැබැයි පංච දුෂ්චරිතයේ මේ දෙනවා. එයා ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. සීල් රෙද්දෙ නෙමෙයි සීලේ ශාසනය පිහිටා. ඒ නිසා ඔහු සීල් ඇඳුම් ඇඳගෙන උපාසකයා වගේ සීල් රඟපාන්න පුළුවන්. හැබැයි ඔහුට සීලයක් නැත්නම් ඔහු ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. ඔහු ශාසනයෙන් එළියේ ඉන්න කෙනෙක්. අන්න ඒ නිසා මේ බුද්ධ ශාසනය ලබන්න පුළුවන් සියලු උතුම් මිනිස් ගුණ ධර්ම ලැබෙන්නේ සිල්වතාටමයි. අන්න ඒ නිසායි කියව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ ශාසනයට මේ තරම් ඇලුම් කරන්න ආස කරන්න. ඔන්න දෙවනි කාරණේ. තුන්වෙනි කාරණේ බුදුරජාන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආස කරන ඇලුම් කරන කාරණයක් මහ මොහොතේ මලකුණු රඳින්නේ මලකුණු ගොඩ ගන්න මොහොතේ. ඒ නිසා මහා සාගරයට අසුරයන් ඇලුම් කරනවා ආස කරනවා කියලා ඔබ කිව්වා. මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි කිව්වා. මගේ බුද්ධ ශාසනයත් මලකුණු රඳින්නේ කියලා මලකුණු ගොඩ ගන්න. මේ බුද්ධ ශාසනයේ මලකුණ තමයි දුස්සීල වෙන කෙනා. එයා හරියට මලකුණක් වගේ ශාසනින් එළියට විසි වෙලා යනවා කියන්නේ. ඒ කියන්නේ මේ වගේ දැන් අපි හිතමු කෙනෙක් ඔන්න උතුම් සීලයක පිහිටනවා. මං කොහොම හරි මේ උතුම් සීලයක පිහිටලා මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානයේ සීලයක පිහිටනවා. එයා උතුම් අදිෂ්ඨානයේ සීලයක පිහිටලා භාවනා කරනවා, පින් කරනවා, ගුණධර්ම පුරනවා, වීරිය වඩනවා. ඔහොම කාලයක් ධර්ම මාර්ගේ වඩාගෙන ගිහිල්ලා මෙන්න මෙයා දුස්සීල වෙනවා. මෙයා ධර්මයෙන් ඈතට යනවා. මෙයා සීල විපත්තියකට පත් වෙනවා. ඒ සැනින් එයා ටික දුරක් අර මුහුදට දැන් වෙරළ ඉක්මවාගෙන සීලයක පිහිටලා ටිකක් දුර ගිය කෙනෙක්. ගැඹුරට ගිහිල්ලා නැහැ, ටික දුරක් ගිය කෙනෙක්. මගදී දුස්සීල වෙච්ච ගමන් මගදී මැරුණා වගේ. මලකුණ ඊට පස්සේ සාසනේ සාගරයට අයිති නැහැ. සාගරින් ගොඩ ගහනවා මලකුණ. ඒ වගේ දුස්සීල වෙන කෙනා බුද්ධ ශාසනයෙන් එළියට විසි වෙලා යනවා කියලා.
විරලට ගොඩ ගහනවා. අර සාගරේ තියාගන්නේ මලකුණු. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයත් ඔය වගේමයි. අන්නේ නිසයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ආස කරන්න කියලා. ඒ නිසා මතක තියාගන්න පිංගතුනි, ඔබ ශාසනයට පහදිනවා නම් පහදින්න ඕනේ ශාසනයේ තියෙන පිරිසිදු ලක්ෂණ දැකලා. හැබැයි යම් කිසි කෙනෙක් අපි හිතමු ගිහියෙක් වෙන්න පුළුවන් උපාසක උපාසිකාවක් විදිහට, පැවිද්දෙක් වෙන්න පුළුවන් සිවුරු දරාගෙන වැරදි වැඩ දුස්සීලකම් කරනවා නම් මතක තියාගන්න ඒ අය ශාසනයට අයිති නෑ. අර මලකුණු වගේ ශාසනෙන් ගොඩ ගහපු අය එළියට, ඒ අය ශාසනයට අයිති නෑ. ඒ නිසා ඒව දැකලා ශාසනයට අපහදිනවා කියන්නේ ඔබ ධර්මයේ දන්නේ නැතිකම. ඔවුන් කරගන්න කර්ම අරගෙන ඔවුන් යයි. හැබැයි ඔවුන් ශාසනයට අයිති නැති අය. අන්න ඒක නිවැරදිව තේරුම් ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා, සාගර ජලය කොහෙන් ගත්තත් එකම රසයයි. ඒ නිසා අසුරයන් මහා සාගරයට ආසයි ඇලුම් කරනවා කියලා ඔබ කිව්වා. දැන් බලන්න ඔබට ඔය අත්දැකීම් ඇතිනේ. ඔබ කොහේ හරි මුහුදේ නාන්න ගිහිල්ලා හරි කොහෙන් හරි ඔබ දන්නවා මේ මුහුදු වතුර කොහෙන් ගත්තත් එකම රසයයි, ලවණ රසයෙන් යුක්තයි. ලෝකෙ කොහෙන් ගත්තා? බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයත් මහා සාගරේ වගේ. මේ ශාසනයේ කොහෙන් ගත්තත් ශාසනයේ පුරාම තියෙන එකම රසය. ඒ තමයි කිව විමුක්ති රසය. මේ මුළු බුද්ධ ශාසනයේ පුරාම විමුක්ති රසයෙන් යුක්තයි. ඒකේ වටිනාකම දන්න නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන, ශාසනයට මේ තරම් ආස කරනවා කියලා බුදුරජාන් වහන්සේ වදාළා. ඒ නිසා පිංගතුනි මතක තියාගන්න, බුද්ධ ශාසනයට ඇලුම් කරන්න නම්, බුද්ධ ශාසනයට ආස කරන්න නම්, යම් කිසි කෙනෙක් ශාසනයේ තියෙන වටිනාකම තේරුම් ගන්නට ඕන. දැන් බලන්න ඔබ බණ අහනවා. ඔබ මේ බණ අහනකොට, ධර්මයේ අහනකොට ඔබට විමුක්ති රසයක් දැනෙන්නේ නැද්ද? ආසාවක්, ධර්ම ආස්වාදයක් උපදිනවා. ඊළඟට ඔබ අපි ගමු දේශනා ගත්තොත් කොච්චර බණ අහලද? ඊළඟට අන්තර්ජාලයෙන් ගත්ත සමහර බණ පොතක් කියවන, සංයුත්ත නිකායට අදාළ සූත්‍ර දේශනාවක් කියවන, අංගුත්තර නිකාය දේශනාවකින් බණක් අහනවා, කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් දීඝ නිකාය බුදුහාඳුරන්ගේ දීර්ඝ දේශනා ඇතුළත් කොටසෙන් බණක් කියන. එතකොට මේ දේශනා 84 දහසක ධර්මස්කන්ධේ කොහෙන් ගත්තත් මුළු ශාසනයේ අර හැම දේශනාවක් තුළම දකින්නේ ඒ ධර්මයේ පුරාම දැනෙන්නේ විමුක්ති රසයමයි කියවා. ඒ නිසා මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බොහොම ඇලුම් කරනවා, ආස කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔන්න කාරණා හතරක්. පස්වෙනි එක තමයි, කොයි තරම් ගංගා ගලාගෙන ආවත් පැරණි නංගොත්වලින් ගංගා, යමුනා, අචිරවතී, සරබූ, මහී ඒ කාලේ තිබ්බ විශාල පංචමහා ගංගා. මේ එක එක නංගොත්වලින් ඇවිල්ලා මුහුදට වැටෙනකොටම සාගර ජලයේ බවට පත් වෙනවා. වෙන වෙනම නෑ, ඒ ඔක්කොම පොදුවේ සාගර ජලය. ලංකාවේ හිතන්න, ගංගා අපේ රටේ තියෙනවා, මහවැලි, කැලණි, කළු, වලවේ, ওই මොන ගංගාව ආවත් මුහුදට වැටුණට පස්සේ ඒ නංගොත් ඔක්කොම අතහරිනවා. අපි කියනවා මෙතනින් එන්න ඔය හරහා එන්න, ඔය කළු ගංගේ, ඔය අතුරු ගංගාවක්, ඔය කළු ගඟ යන්නේ. ඔය මොන ගඟ කොයි විදිහට ආවත් මුහුදට වැටෙනකොට ඔක්කොම සාගර ජලයේ බවට පත් වෙනවා. ඒක තමයි මහා සාගරය තුළ තියෙන ආශ්චර්ය ලක්ෂණය. බුදුහාඳුරු කියනවා පහරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේමයි කියලා. නොයෙක් නංගොත් වලින් ශාසනයට එන අය ඉන්නවා. කෙනෙක් උපදිනවා රජපෞලේ, ශාස්ත්‍රීය රාජකුලේ, ශාස්ත්‍රීය රාජපෞල් වල හැදිලා වැඩිලා ඒ අය ඇවිල්ලා පැවිදි වෙනවා. තව කෙනෙක් උපදිනවා තවත් එක්කෝ වෙළඳ කුලයක, එක්කෝ සාමාන්‍ය ගමක උපදිනවා. ඒ කාලේ තිබිච්ච සම්පහත්යයි සම්මත කුලයක, ශුද්‍ර කුලයක උපදිනවා. බහරති සුනීත සෝපාක වගේ ඈත් පැවිදි වුණා. එතකොට මේ වගේ එක එක පවුල වර්තමානයේ ඔබ නිකන් හිතන ලංකාවේ කොච්චර උඩ රට, පහත රට, කුල කොච්චර කුල තියෙනවද, මොන කුලේ මොන ගෝත්‍රෙ කොහේ හිටියත් ඒ ඔක්කොම අර ගිහි කාලේව තියෙනවා. පෘථජ්ජන ලෝකෙ තියෙනවා, අපි අසවල් කුලේ, අපි උඩ රට, අපි පහත රට, අපි මේ ජාති, අපි මේ කුලේ, අපේ තාත්තා මෙහෙමයි, සීයා මෙහෙමයි, ඔය ඔක්කොම කුලමාන ඔක්කොම තියෙන්නේ පෘථජ්ජන ලෝකේ.
හැබැයි කෙනෙක් බුද්ධ ශාසනයට ඇතුල් වෙනකොට ඒ පැරණි නංගොත් සියල්ල අතහැරලා දැන් හිතන්න පැවිදි වෙනවා කියලා. මොන කොහෙන් ඇවිල්ලා පැවිදි වුණත් පැවිදි වෙන්නේ සියලු දෙනා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තායි. සියලු දුකින් නිදහස් වෙලා නිවන් අවබෝධ කර ගැනීම පිණිස මාව පැවිදි කරන සේක්වා කියලා පැවිදි වෙනකොට කුඩා වූද මහත් වූද ඥාති සම්බන්ධතා නංගොත් ගිහි නම් පැවිදි නමට එන්නේ නැහැ ගිහි වාසගම් ඒවා ඔක්කොම අතහැරලා සාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන කොටසට වැටෙන්නේ. ඒ පැවිදි වෙන සියලු දෙනා පොදුවේ හඳුන්වනවා සාක්‍ය පුත්‍ර ශ්‍රමණ. සාක්‍ය පුත්‍ර බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයන් බුදුරජාණන් වහන්සේගේ දරුවන් වන ශ්‍රමණයන් බවට පත් වෙනවා. ඒක හරියට එක එක නංගොත් වලින් එන ගංගාවල් සාගරයට වැටෙනවත් එක්කම සාගර ජලය වෙනවා. පරණ නංගොත් අතහැරලා සාගර ජලය බවට පත් වෙනවා. ඒ වගේ තමයි කීවා මොන කුලේ මොන ගෝත්‍රේ මොන වාසගම මොනවා තිබුණත් ඒ ඔක්කොම පැවිදි වෙනකොට සාක්‍ය පුත්‍රයෝ බුදුහාඳුරන්ගේ දරුවෝ වෙන ශ්‍රමණයෝ බවට පත් වෙනවා. ඒක බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්ය කාරණයක්. එහෙමනම් අපිට පේනවා ශාසනය ඇතුලේ කුල බේද, ගෝත්‍ර බේද, වර්ණ බේද, ජාති බේද නැහැ. ඒවා යම් තැනක තියෙනවා නම් ඒ ශාසනය නෙමෙයි. එහෙනම් අපිට පේනවා මෙන්න මේ ලක්ෂණ නිසා බුද්ධ ශාසනයේ මේ උතුම් ස්වභාවය අඳුන ගන්න නිසා බුද්ධ ශාසනයට ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ඇලුම් කරනවා ආස කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහාරාද ඔබ කිව්ව මෙහෙමත් දෙයක්. ඒ තමයි කොයි තරම් විශාල ගංගා ගලාගෙන ආවත් මහා සාගරයට මොන තරම් විශාල වර්ෂාවල් ඇදහැලුණා සාගර ජලයේ අඩු බවක් වැඩි බවක් නැහැ. ඒ නිසා අසුරයන් මහා සාගරයට ආසයි කියලා ඔබ කිව්වා. පහාරාද මගේ බුද්ධ ශාසනෙත් ඔය වගේම තමයි කියේ. කොයි තරම් දෙනා මේ ධර්ම මාර්ගේ වඩලා රහත් වුණත් මොන තරම් පිරිසක් නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවත් ඒ නිර්වාණ ධාතුවේ අඩු බවක් වැඩි බවක් නැහැ කියේ. නිවන කියන්නේ අසංකතයක්. සංකතයක් නෙමෙයි නිවන කියන්නේ අසංකතයි. ඒ නිසා මේ නිර්වාණ ධාතුය කොච්චර පිරිසක් රහත් වුණත් මේ නිර්වාණ ධාතුව අසංකතයි. අඩු බවක් වැඩි බවක් පේන්නේ. කොච්චර වැස්සත් කොච්චර ගංගා ගැලුවත් සාගර ජලයේ අඩු බවක් වැඩි බවක් පේන්නේ නැහැ වගේ මොන තරම් දෙනා ධර්ම මාර්ගේ වඩලා රහත් වෙලා පිරිනිවන් පෑවත් මේ නිර්වාණ ධාතුව අසංකතයි. ඒ කියන්නේ සීමාවක් නෑ. දැන් ඔන්න මේ ශාසනය රහත් වෙන්න පුළුවන් මෙච්චරයි. ඔන්න දැන් සීමාව දැන් හරියාගෙන ඉන්නේ. ඊට වඩා නම් එහෙම එකක් නෑ. කොයි තරම් දෙනා රහත් වුණත් නිර්වාණ ධාතුව අසංකතයි. ඔය නිසාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මගේ බුද්ධ ශාසනයට ආස කරනවා, ඇලුම් කරනවා කියලා බුදුරජාන් වහන්සේ වදාළා. බලන්න කොච්චර ලස්සනද කියලා මේ දේශනා. ඊළඟ කාරණේ බුදුරජාන් වහන්සේ වදාළා පහාරාද ඔබ කිව්වා මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. මේ මොහොතේ වටිනා මුතු, මැණික්, සක්, ශිලා, වෙරළුමිණි ආදී වටිනා වස්තුව තියෙනවා. ඒවා දිහා දැකලා අසුරයන් මහා සාගරයට සිත් තලවාගෙන වාසය කරන කොච්චර වටිනා වස්තුවද මේ කියලා මොහොතට ඇලුම් කරන අර වටිනාකම් දැකලා බුදුරජාණන් වහන්සේ වදාළා මගේ බුද්ධ ශාසනයටත් ඔය වගේමයි කියලා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මගේ ශාසනයට ආස කරන්නේත් ඔන්න ඔය හේතු නිසාමයි. මගේ බුද්ධ ශාසනය කියන්නේ සම්පත් සාගරයක් කියලා. මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනා සම්පත් ඒ තමයි සතර සතිපට්ඨානෙ, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ශාසනය තුල තියෙන වටිනාම මාණික්ක ටික, වටිනාම වස්තුව බුද්ධ ශාසනයේ තියෙන බෝධිපාක්ෂික කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන ධර්ම. මෙන්න මේ ධර්මයන්ගේ වටිනාකම දන්න නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරනවා, ආස කරනවා කියලා බුදුරජාන් වහන්සේ වදාළා. එතකොට බලන්න අසුරයන් දෙව්ලොව ඉඳන් මොහොත දිහා දකින්නකොට
ඔවුන් මහා සාගරය ඇතුළෙ තියෙන වටිනා වස්තුව දකිනවා. මුතු තියෙනවා, මැණික්, සාක්ෂිලා, බෙරළුමිණි, මිල කළ නොහැකි වටිනා වස්තු. ඒවා දැකලා සාගරයට ඇලුම් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ, මගේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මැණික් ටික, වටිනා වස්තුව මාණික්ය තමයි සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජං, ආර්ය අෂ්ටාංගික මාර්ගය, අපි කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මෙන්න මේවැ වටිනාකම දැකලා දැනගෙන අඳුනගෙන මගේ ශ්‍රාවකයෝ ශාසනයට ඇලුම් කරනවා, සිත් තලවාගෙන බුද්ධ ශාසනය තුළ වාසය කරන. එහෙමනම් ඔබ ශාසනයට පැහැදුනාන, ඔබ බුද්ධ ශාසනයට සිත් තලවාගෙන අවංකව ඉන්න කෙනෙක් නම් ඔබම හිතන්න ඔබ මේවා දන්නවද? ඔබ සතර සතිපට්ඨාන ගැන දැනගෙනද ශාසනයට පැහැදුනේ? සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, මේවා නිරවුල්ව තේරුම් අරගෙනද ශාසනයට පැහැදුනේ? ඒවා දැනගෙන පහදිනවා කියන්නේ ශාසනය තුළ අවබෝධයෙන්ම ශාසනය තුළ පැහැදිච්ච කෙනෙක් වෙනවා. ඔන්න අන්තිමේක අටවෙනි කාරණේ. බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ මෙහෙම කාරණයක් කිව්වා. අසුරයන් මහා සාගරයට ආස කරනවා කියලා මහා මුහුදේ ඉන්න අද්භූත ශරීර ඇති ඒ සත්වයන් දැකලා, මහා මුහුදේ ඉන්නවා යොදුන් 100 200 300 තරම් විශාල තිමි, තිමංගල, තිමිර පින්නල, නාග, අසුර, ගහන්දරව කියලා හඳුන්වන අමනුෂ්‍ය කොටස්. එතකොට ඒ අයගේ ශරීරවල ස්වභාවය මේ තරම් අද්භූතය, මේ මුහුදේ ඉන්නවනේ කියලා මහා සාගරයේ සිත් තලවාගෙන වාසය කරනවා. කවුද? අසුරයෝ. බුදුරජාණන් වහන්සේ වදාලා, පහාරාද මගේ බුද්ධ ශාසනයේත් මහානීය පුද්ගලයෝ ඉන්නවා, ශාසනයේ තුල ඉන්නේ. ඒ අය දැකලා අනිත් අයත් බුද්ධ ශාසනයට ඇලුම් කරනවා. මේ බුද්ධ ශාසනය ඇතුලේ ඉන්න මහානීය ශ්‍රාවකයෝ දිහා දැකලා, මගේ ශාසනය තුල ඉන්න මේ මහානීය පුද්ගලයෝ තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, සකදාගාමි ඵලයට පත්වෙච්ච පුද්ගලයා, අනාගාමි මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, අනාගාමි ඵලයට පත්වෙච්ච පුද්ගලයා, අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා, රහතන් වහන්සේ. අපි කියනවා යදිදං චත්තාරි පුරිස යුගානි, යුගල හතරයි. අට පුරිස පුද්ගලයා, පුද්ගලයේ වශයෙන් ගත්තොත් වෙන වෙනම අට දෙනෙක් ඉන්නවා. අන්නේ අට දෙනාගේ වටිනාකම දැකලා හඳුනගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට ඇලුම් කරන ආසකන, අනේ මට මෙන්න මේ වගේ උතුම් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැත්නම් කියලා ශාසනයට ඇලුම් කරන ආසකරන. ඔන්න ඔය නිසයි කීවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන් ආසකරන්. පහරාද බොහෝම සතුටින් සාදුකාර දීලා මේ කාරණේ ඒ විදිහටම පිළිගත්. එතකොට බලන්න ඔබත් මේ දේශනාව තියෙන අංගුත්තර නිකායේ පහරාද සූත්‍රය බලන්න. මේ දේශනාවේ ශෛල්‍ය පහරාද ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ ඇයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙරලා ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා. පහරාද මං උත්තරේ දෙන්න කලින් ඔබ කියන්න, අසුරයන් මහා මුහුදට මහා සාගරයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ ඇයි කියලා ඉස්සෙල්ලා ඔබ කියන්න. බුදුරජාණන් වහන්සේ අර පහරාද කියපු කරුණුම අටක් ඔහු විස්තර කරනවා. ඒ කරුණු අටම අරගෙන බුදුරජාණන් වහන්සේ මහා සාගරේ උපමා කරගෙන බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් පහදින හැටි බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට දේශනා කරනවා. එනිසා පින්වතුනි ඔබත් මේ පණහන සියලු දෙනා කොහේ ඉඳන් බණ ඇහුවත්, ඔබ පන්සලක ආරණ්‍යක කෙනෙක් වෙන්න පුළුවන්, ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, භික්ෂුණීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, දසසිල් මෑණි කෙනෙක් වෙන්න පුළුවන්, සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, අඩු ගානේ උපාසක උපාසිකාවක් ගිහි කෙනෙක් පැවිදි වෙන්න අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, දසසිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, පොයට උපෝසතයක් රකිට කෙනෙක් වෙන්න පුළුවන්, ආජීවාෂ්ටමක සීලේ සමාදන් වෙන කෙනෙක් වෙන්න පුළුවන්, නිති පන්සිල් රකින්න කෙනෙක් වෙන්න පුළුවන්. ලෝකෙ කොහේ හිටියත් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටයි තියෙන්නේ. එතකොට ඒ අය ඇත්තටම දැන් ඔබම තේරුම් ගන්න, ඔබ ඇත්තටම බුද්ධ ශාසනයට පැහැදිච්ච කෙනෙක්ද? ඔබ මේවා හරියට අඳුනගෙනද පැහැදුනේ?
මෙන්න මේ කරුණුවට ශාසනය තුළ හරියට අඳුනගත්තා නම් බාහිර එක එක හේතු නිසා පෘතජ්ජන පුද්ගලයන්ගේ යම් යම් වැරදි හැසිරීම් වෙන්න පුළුවන්, වැරදි අර්ථකථන වෙන්න පුළුවන්, ඔවුන්ගේ අඩුපාඩුකම් දැකලා අපි පැහැදුනේ මේ අයටද කියලා සමහරු ශාසනයට අපහදිනවා. තේරුම් ගන්න, ඔබ අපහදින්නේ ඔබ ශාසනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා. ඔබ ශාසනය කියලා දැකලා තියෙන්නේ සමහරලාවට නොඑක් වැරදි ජීවිත ගත කරන ශාසනයට අදාළ නැති පුද්ගලයෝ ටිකක් වෙන්න පුළුවන්. හරියට ශාසනය අඳුනගන්න. බුද්ධ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිල්වතුන්ගේ ශාසනය. ධර්ම මේක ක්‍රමානුකූලව නිවන කරා යන වැඩපිළිවෙල. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරිය, අනුපුබ්බ ප්‍රතිපදා. මෙන්න මේ ශාසනය ගැන හරියට පැහැදිච්ච කෙනා අර ශාසනයේ තියෙන වටිනාම වස්තු ටික සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හොඳින් තේරුම් ගන්න. අර ශාසනය තුළ ඉන්න මහානීය පුද්ගලයෝ බවට පත්වෙන්, මාර්ගඵලලාභී ශ්‍රාවකයන් බවට පත්වෙන්න අවංක උත්සාහයක් ජීවිතේ දරන අන්නේ අය තමයි ශාසනයට අවංකවම ඇතුළත් වෙලා අවංකවම ශාසනය තුළ ධර්මය තුළ දියුණුව කරා යන ආර්ය ශ්‍රාවකයෝ බවට පත්වේ. තිය නිසා පිංහතුන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නෑ කවදක් කොතන කොයි මොහොතේ අවසන් වෙයිද. බලන්න ඔබ ලෝකෙ දිහා මොනතරං විපත් දවසින් දවස මේ වසංගත, තව පැත්තකින් ලෝකෙ කොහේ හරි එක්කෝ ස්වභාවික විපතා, එක්කො භූමිකම්පාව, එක්කො කලකෝලහල, එක්කො අභ්‍යන්තර යුද්ධ, මොනවහරි ප්‍රශ්න, මොනවා හරි ටික දවසක් යන්තම් සැනසීම හිටියොත් එක්ක වැහලා වැහලා ගං වතුරක් වෙනු, එක්ක සමහරලාට කොහේ හරි මුහුදු ගොඩ ගැලීම, එක්ක භූමිකම්පාවක් ගෙවල් ටිකක් හරි කඩාගෙන වැටෙන, එක්ක වසංගතයක් පැතිරලා යන, මිනිස්සු හිතාගෙන ඉන්න දැන් නම් අපි බේරුණානේ අපේ රටට නෑ, නොසිතන විදිහට පැතිරිලා යන ලෝකේ පුරාම මේ වගේ විපත් ව්‍යසන බහුල වෙවි බහුල වෙවි යන කාලයක්. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්න, අප්‍රමාදීව ගුණධර්ම වඩන්න. අපිට ධර්මය දියුණු කරලා ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේක දුකක්, ඉපදීමම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් එක්ක එකතු වීම දුකක්, මරණය දුකක්, කැමති දේ නොලැබීම දුකක්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ ඔක්කොම දුක් ගොඩක්. නැත්නම් මේකේ ඉන්නවනේ කවුද මේකෙන් ගැලවෙන්නේ? මේකේ සැපයක් තියෙනව නම් කවුද මේකෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ? මේ ලෝකයේම දුක මත පිහිටලා තියෙන මේ ලෝකයේ තුලම විමස අපි කොච්චර සැපයි සැපයි කියලා අල්ලගන්න උත්සාහ කරත් ලෝකේ පුරාම විමසලා බලනකොට තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ වෙනස් වීම, හැමදේම වෙනස් වෙලා යනවා. ඒ නිසා අප්‍රමාදීව මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර, අපි දන්නේ නැහැ ජීවිතේ කවද අවසන් වෙයිද, හැමදේම වෙනස් වෙනවා. අද hina වෙලා ඉන්න කෙනා හෙට අඬන්න වෙනවා. අද කකුල් දෙකෙන් ඇවිදගෙන යන කෙනා හෙට එක්තැන් වෙන්න පුළුවන්. අද දුවගෙන ගිය කෙනා හෙට රෝද පුටුවට වැටෙන්න පුළුවන්. අද හොඳට hina වෙලා කතා කරන කෙනා හෙට කතා කරගන්න බැරුව ගොළු වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඇඳෙන් එක්තැන් වෙච්ච උදේ නැගිටිනකොට මිනිස්සු එක්ක අංශභාගය හැදිලා එකතැන් වෙලා එක්ක නහරක් පුපුරලා කල්පනාව නැති වෙලා මේ හොඳට නුවණින් බුද්ධියෙන් වැඩ කරන මිනිස්සු කාලෙකදී බලනකොට මානසික රෝගීන් වෙලා පිස්සු හැදිලා ජීවිතේ අවුල් වෙලා මහා ආස් අවුරුදු ගණන් කැප වෙලා ගොඩනගපු ව්‍යාපාර එක රැයෙන් කඩාගෙන වැටෙනවා. ජීවිත එක රැයෙන් නැති වෙනවා. මේ ධර්මතාවයේ ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න මහන්සි ගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාව, මේ ධර්ම දේශනාව ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.